සහභාගී දැක්ම වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා එය ක්‍රියාත්මක කර ගැනීම සඳහා ඇති කළ සුවිශේෂ ක්‍රියාදාමයන් අපි ඉදිරියට ගෙන යන්න එලෙසම බැඳී සිටිනවා එලෙසම විශ්වාසයෙන් කටයුතු කරනවා ඒ අන්‍යෝන්‍ය විශ්වාසය අපේ රාජ්‍ය අමාත්‍යවරු සමග ඉදිරියට ගෙන යන්න අමාත්‍යංශය තුල සෑම උත්සාහයකටම ඔබ සමගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා අභියෝග රැසක් මැද බව කලින් සඳහන් වුණා නම් ජීඑල්පී සමතුමාට කීවේ ඒ අභියෝග මැද බොහොම දුර ගමනකට නිර්මාණශීලීව අපේ සමාජයේ දැනුම සුවිශේෂ ප්‍රයෝජනයක් බවට අද පරිවර්තනය කරලා තියෙනවා රාජ්‍ය සේවය සහ නව පරම්පරාව ඒ නිසා දැනුම තමයි වස්තුව වීටි වෙන්නේ කියන එක ඔප්පු කරන්න ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට පුළුවන් වෙලා තියෙනවා එයා ආඩම්බරය නිදහස් අධ්‍යාපනයේ පියාට එදා සිට අධ්‍යාපන ඉදිරියට ගෙන යන්න පුළුවන් වීම ගැන අධිකාර ජනාධිපතිතුමාට ශක්තිය ප්‍රයෝජනයට ගෙන යන්න පුළුවන් වී තිබෙනවා දවසින් දවසේ නිර්මාණ ඉදිරියට ගෙන යන හැකියාව පිළිබඳව සඳහන් වුණා අධ්‍යාපන ක්‍රමය අධ්‍යාපන සංස්ථාව අධ්‍යාපන ව්‍යුහය අපේ ආචාර්ය මහාචාර්ය ගුරුවරුන්ගේ නැදිහත් වීමෙන් දරු පරම්පරාවට 45 ලක්ෂයකට කිට්ටු වෙන විශ්වවිද්‍යාල පද්ධතිය දහස් ගණනකට එය ලබා ගැනීමට හැකි වෙන නව ක්‍රමවේදයන් මේ කාල පරිච්ඡේද තුළ අපිට නිර්මාණය කරන්න සිද්ධ වුණා ඇති කරපු නව තොරතුරු තාක්ෂණයේ නව සංවිධාන සම්නිවේදන ක්‍රම කෙලෙසදේ ප්‍රයෝජනීයට පරිවර්තනය කරගන්න කියලා මට මතකයි මහාචාර්ය ජේල්ස් මහත්මයාට මතක ඇති ජපාන් රට රූපවාහිනිය දෙනකොට කිව්වේ මේ අධ්‍යාපනයේට සුවිශේෂ දායාදයක් පරිත්‍යාගයක් ලංකාවට කියලා ලංකාව ගැන තියෙන ආඩම්බරේ අධ්‍යාපන ක්‍රමය තින් අවසර රාශියක් ගත වුණා එහි ප්‍රයෝජනය ඒ විවිධ තරංග මාලාවල් වල ප්‍රයෝජනය ගුවන් විදුලියෙන් ලබා ගැනීමටත් ඒ වාගේම විද්‍යුත් විවිධ රූපවාහිනී ඇතුළු වේ විද්‍යුත් මාධ්‍යන්ගේ ප්‍රයෝජනය ලබා ගැනීමට පුළුවන් වීම එය නිර්මාණය කළා එය ප්‍රයෝජනයට ගන්න අපේ රටේ බුද්ධිමත්තුන් ඔබතුන්ට එයට සම්බන්ධ වී ප්‍රයෝජනය ගැනීමට පුළුවන් වැඩපිළිවෙල මේ තිබෙන අර්බුදයේදී සූදානම් මේ තිබෙන තත්වය පැහැදිලි වුණා ගිය සතියේ අමාත්‍ය මණ්ඩල කැබිනට් ප්‍රශීමේදී අනුමත කර චැනල් 7ක් ප්‍රයෝජනයට ගන්නී සම්පූර්ණ වැඩපිළිවෙල ඇඳුම් නිල ඇඳුම් ලබා ගැනීමේ වැඩපිළිවෙල වේලාවට ලබා දීමත් අමාත්‍ය මණ්ඩලය අනුමත කරා. ඒ නිසා රජයේ කටයුතු එලෙස ගෙන යන අතර ඉතා කේන්ද්‍රීය ජාතික කාර්යභාරයක් හැටියට හැම රජයක්ම අධ්‍යාපනය සලකා තිබෙනවා. ඇයි කියන කාරණයට මම ගැඹුරෙන් කතා කරන්න ඕනේ ඔබතුමාලා දන්නවා. ඒ නිසා තමයි අපි දැනුමෙන් සාක්ෂරතාවයෙන් ඉදිරියෙන් ඉන්න රටක් ලෙස ලොව තිබෙන ලේඛනයේ අදත් උරුමකම් කියනවා. ආසියාවේ ඒ උරුමය අපිට කියන්න පුළුවන් වී තිබෙනවා. ඒ මම තමයි සෞඛ්‍ය සේවය. මේ දෙක තමයි ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් කේන්ද්‍රීය දෙපාර්තමේන්තු ලෙස අපේ නිෂ්පාදන ශාස්ත්‍රයේ වගා කිරීම සම්බන්ධ දෙපාර්තමේන්තු හැර සුවිශේෂ කාර්යභාරයක් ගන්න. නෝනමෝ රාණ්ඩු කාලේ දහස් අධ්‍යාපනයක් තිබුණේ නැහැ. ඒ වෙනුවෙන් අපේ මහා සංඝ රුවන ඇතුළු ප්‍රභුන් ගෙන ගියා විවිධ උද්ඝෝෂණ ඉල්ලීම් හරහා CWW කන්නංගර අමතුමාට පුළුවන් වුණා නිදහස් අධ්‍යාපන පනත සම්මත කරන්න එක වැඩි ඡන්දයකින් අනිත් අය විරුද්ධ වුණා ඒකයි. නමුත් ඒ ඉදිරියට ගෙන යන්න ඉන්පස්සේ නොනවත්ව ආපු මහා ගංගාවක් ලෙස ඉස්සරහටම ගමන් කරා විවිධ අලුත් අතු ගංගාවල් පෝෂණය කරමින් එයා ඉදිරියට ගමන් ලෝකය වෙනස් වී තිබෙනවා ලෝකේ එකාකාර නැහැ ලෝකයේ දවසින් දවස විවිධ පරිේශන සොයාගැනීම් නිසා ලෝකය වෙනස් වෙමින් ඉස්සරහට යනවා ඒ නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයද එලෙසය ප්‍රයෝජනයට ගැනීමට හැකි නිර්මාණශීලී ක්‍රියාදාම ඉස්සරහට ගෙන යන්න අධිකාර ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අධ්‍යාපන අමාත්‍යංශය හරහා අපි ක්‍රියාත්මක කරමු තව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපේ ශිෂ්‍යයන් 45 ලක්ෂ වගේම එයාගේ දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා මගේ දරුවාට හොඳ අනාගතයක් මගේ දරුවාට
තිබෙන එකම වස්තු අධ්‍යාපනයයි දැනුම වෙන වස්තු ඔක්කොම ගංගතරාම යනවා සුනාමි ආම යනවා නමුත් දැනුම නැමැති දේ ඔබලා ඒ පිළිඳ තීන්දුව ගන්න අය එය අපේ රටේ දෙමව්පියන්ගේ ප්‍රාර්ථනාවයි එය අපේ රටේ ප්‍රාර්ථනාවයි රටක දියුණුව ශක්තිය හැකියාව වර්ධනය හා අනාගතයට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ එවැනි අධ්‍යාපන රටාවකින් කරන මහා දායාදයයි ඒ නිසා අපි මේ වෙනුවෙන් එම බරපතල අභියෝග හරහා අපි වැඩ කරමු මේ විභාග පවත්වා ගැනීමේ අභියෝගය අපි මුහුණ දෙන්න ඕනේ ඒ වගේම අපට හරස් වී තිබෙන්නේ කොවිඩ් වසංගතේ කොරෝනා වසංගතේ පමණයි ඒ ලොවම පෙළාගත්ත දෙයක් ලංකාවට සීමා වෙලා නැහැ එහෙම දෙයක් නැති රටවල් ලෙස ප්‍රකාශයට පත්විච්ච රටවල් ඊයේ පෙරේද යලිත් ගුදුරු වුණා ඒ කියන්නේ ලොවම මෙය තවම ජය ගැනීමේ දැවැන්ත උත්සාහයක ඉඳලා තිබෙද්දී අපේ රට තුළ එය ජය ගැනීමට අවශ්‍ය ප්‍රධාන ක්‍රියාමාර්ගය මොකද මිනිස් ජීවිතය ආරක්ෂා කිරීමට තරම් පළවෙනි පියවරයයි මිනිස් ජීවිතය ආරක්ෂා කිරීමට අවශ්‍ය එන්නත ආදී මැදිහත් වීම අධික ජනාධිපතිතුමා සහ රජයට කරන්න පුළුවන් මේ තිබෙනවා අපේ ශිෂ්‍ය දරුවන්ගේ මඟ පෙන්වන ගුරුවරු අපි වැඳලා වැඳලා පන්තියකින් එනකොට එන්නේ බුදුන්ටයි අම්මටයි වැඳලා පස්සේ වඳින්නේ අපේ ගුරුවරුන්ට අපේ දරුවෝ ඒ තරම් ගෞරවයක් ඇතිව තමයි අපේ රට හැදියාවෙන් අපේ රටේ සාර ධර්ම වලින් ගුණ ධර්ම වලින් යගේ කරන්නේ ඒ නිසා ගුරු පරම්පරාවටම එන්නත දීමට පුළුවන් වුණා මතුමා අධිහත් වුණා අපිට මතකයි අමාත්‍ය මණ්ඩලයේදී ඒ නිසා ඒ ශක්තිය තවදුරටත් පළල් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලේ අධ්‍යාපන අමාත්‍යංශයටද විශාල වැඩ කොටසක් ඉටු කරන්න සිද්ධ වෙනවා පාසල් හැර යන දරුවෝ ඒත් අපේ දරුවෝ ඇයි පාසලකට පැමිණ හැර යන්නේ බරපතල අභියෝගයක් මුතුමාල මං හිතනවා උපදේශක මැතිතුමාල මේ අපේ සුවිශේෂ පත් කරන තිබෙන කමිටු දෙක ජනාධිපතිතුමා විසින් ඒ පිළිබඳ මැදිහත් වෙන්නට පුළුවන් හැම මාර්ගයක්ම අපි සෙවිය යුතුයි එසේ පිටව යන අපේ දරුවෝ ශිෂ්‍යයන් ඉන් පස්සේ අධ්‍යාපන විභාගයෙන් පස්සේ සමාජයේ ශක්තිමත් කළ හැකි පුරවැසියන් බවට ලැබූ අත්දැකීම තවත් ශක්තිමත් කරන්නට නම් පශ්චාත් අධ්‍යාපන ක්‍රම රාශියක් ඇති විය යුතුයි සස අධ්‍යාපනය යාමට බැරි නමුත් උදස් අධ්‍යාපනයට එක්වීමට පුළුවන් නව මාධ්‍ය දෙක වෘත්තීය පුහුණු අපේ ඇමතිතුමිය වෘත්තීය පුහුණු ශේස්ත්‍රය භාරව ඉන්නෝ අපේ තිබෙන සම්පත් උපරිම ප්‍රයෝජනය ගන්නේද තාම වීගෙන් සැලකිය යුතු දෙයක් විශේෂයෙන් සඳහන් කරන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන පාසල් පද්ධතිය ඇතුළු ඒ සම්පත් මෙටත් වැඩිය අධ්‍යාපනය සඳහා ප්‍රයෝජනීයට ගන්න පුළුවන් ක්‍රමවේදයන් සැලකිල්ලට ගැනීම වටිනවා උඹයි මමයි අද අමතුමාල එක කතා කරන්නේ පාසල් 10000ක් තියෙන රටක කෙලින්ම අමතුමාල දෙදෙනම සඳහන් කරා ජාතික පාසල් 300 ගානයි දැනට තියෙන අනිත් සියල්ල පළාත් සභා හරහානේ අපි කරන්න වෙන්නේ ඒ නිසා අපට තබා ගැනීමට තිබෙන ඉහළ ගුණාත්මක භාවය ඒ පරිපූර්ණ අධ්‍යාපන ක්‍රියාදාමය සාර්ථක කරන්න පළාත් සභාව වලත් පූර්ණ සහයෝගය සහභාගීත්වය අවශ්‍ය වෙනවා අපට තිබෙන එකම ගමනක මහා අභියෝගය ජය ගන්න සෞභාගයේ දැක්ම රටවැසියා සියල්ලට එකලස ලබා දෙන්න පුළුවන් ක්‍රියාදාමයට අධ්‍යාපන දැනුම දායාද කරන මහත් වූ කර්තව්‍යයට වීමට මේ අමාත්‍යංශය අමාත්‍යවරයා ලෙස පත්වෙන්න පුළුවන් වීමෙන් ඉටු කිරීම සඳහා කැප වෙන බව ඔබ සියලු දෙනාගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා මේ අපේ කාලේ කවදාවත් නොලැබුණු කාල පරිච්ඡේදයක් අපේ ජීවිත කාලේ අහලා තියෙන කාල පරිච්ඡේදය නම් මේව අහලා තියෙනවා යුද්ධ කාලේ මෙහෙම වුණා යන්න බෑ පාසල් උස්සගෙන වෙන පළාත්වලට ගෙනිච්චා අද ඒ දැනුම දී හැකි තොරතුරු සාක්ෂේ නව මාවත් එලෙස පාවිච්චි කරන්න පුළුවන් වීම නිසා එදා තිබුණු තත්ත්වයට වඩා වෙනස්ව හෝ මෙයට මුහුණ දීමට හැකි තත්ත්වයක් තියෙනවා නමුත්
අපි මුහුණ දෙන ලෝක යුද්ධයටත් වඩා දරුණු යුද්ධයක් ලෝකේ පුරා හැම වෙලාවෙම මේ කොරෝනා වසංගත. එයින් මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කරගෙන දියුණු රටක අනාගත බලාපොරොත්තු සඳහා අනිවාර්යයෙන්ම දියුණු රට පරිවර්තන පශ්චාත් කොවිඩ් සමයට ශක්තිමත් මැදිහත් වේක උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතිය අපේ ජාතික අධ්‍යාපනයේ සහ පාසල් පද්ධතිය ඒ වගේම පශ්චාත් කාර්මික හා වෘත්තිමය පුහුණු පාඨමාලා ඇති අධ්‍යාපන රටාව ඇතුළු අනිත් රටාවල්ද එලෙස සකස් වී තිබෙන මේ ජනාධිපතිතුමාගේ වැඩසටහන තුළ සාර්ථක කරන්න විශ්වාසය ශක්තිය ඇතිව කරවෑමෙන් තුමාලා සියලු දෙනාට ස්තුතිවන්ත